අපි අද මානව හිමිකම් කොමිසම ඉදිරිපිට ආවේ පෞගේ ඉරිදා එමු නැත්නම් ජූලි මාසයේ 23 වෙනිදා වොරැල්ලේ කනත්ත ඉදිරිපිට 1983 කළු ජූලිය සිදුවෙලා වසර 40 පිරීමේ නිමිත්තෙන් ඒ ඝාතනයට ලක්වුණු අයට සාධාරණ ඉෂ්ට කරන්න කියනත් ඝාතනය සිදුකර මිනීමරුවන්ට දඬුවම් පමුණවන්න කියනත් මේ ඉල්ලීම් දෙක මුල් කරගෙන ඉතාම සාමකාමී විරෝධයක් තමයි අපි ලෑස්ති කරලා තිබුණේ. ඉටි බන්දම් පොල්තෙල් පාම් පත්තු කරලා මියගේ අය සිහි කරලා දකුණේ ජනතාවට උතුරේ මතුවිච්චේ ඝාතනය. අපි දන්නව මේ කොළඹ නගරේ දෙමළ ජනතාව කඩසාප්පු ගෙවල් ගිනිබත් කරලා හොරකම් කරලා දරුවෝ ගෑනු පාරට ඇදලා දාලා පෙට්‍රල් මහපාරේ වක් කරලා ඉවරලා අමු අමුවේ ගිනි තිබ්බා. පණ පිටින් ගිනි තිබ්බා. මේක ගැන කිසිම ආණ්ඩුවක් තාම කිසිම ක්‍රියාවක් කරේ නැහැ. එක්තරා විදිහක උතුරේ LTT සංවිධානයට විශාල තල්ලුවක් ලැබුණා මේ ක්‍රියාව නිසා. නමුත් ආණ්ඩුව කිසිම දෙයක් කරේ නැහැ. එතකොට මේ ගැන මේ දෙමළ ජනතාවගේ දුක කියලා සැමරීම කරන්න තමයි අපි ආවේ. ඒ කරන්න යදනකොට 1000කට වඩා වැඩි ප්‍රහාරක පොලිස් බලඇණි යොදවලා විශාල මේ අර ජලවිදින යන්ත්‍ර 3ක් අනිතුත් වාහන විශාල වශයෙන් අපි 500ක් අපි හිටියේ. එතකොට අපි එක් කරනකොට පිරිමි දෙන්නේ කොයි තව කාන්තාව දෙන්න කොයි තවත් එක්කෙනෙක් වයිට පහකට වඩා ආවේ නැහැ. පිරිසක් ඇවිල්ලා අපේ විරෝධතාවයට නොයෙකුත් බාධා කරන අපි කිව්වා ඕගොල්ලෝ ඕගොල්ලෝ ප්‍රශ්නයක් තියෙනවා ඕගොල්ලෝ වෙන තැනකට ගිහිල්ලා කරන්න. අපේ වැඩේ අපි කරන්නම්. ඕගොල්ලෝ මොකද අපේ වැඩේට කරන්න. අපිට අයිතියක් තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව. එතකොට අපි පොලිසියට මම ඉල්ලීමක් කරා කරුණා කළා මේ කඩාකප්පල්කාරින් එහාට ගෙනියන්න. එහෙම නැත්නම් වෑන් එකට දාන්න, ජීප් එකට දාගන්න. එතකොට අපේ වැඩේ ඉවරයිනේ. පැය භාගකින් අපි අමාරු මේක කරනවා. නෝ පොලිසිය දැනුවත් මේ පිරිස ගෙනාවේ. පොලිසිය කරේ උන්ව ආරක්ෂා කර අපිට පහර දුන්නා. මම කකුල පෙරළුණා. මගේ අත තුවාලයි, සන්දයක් නැලුගුඩගේ හැක් තුවාලයි, තව බොහෝ අයට පුච්ච පුච්ච තුවාල සිද්ධ වුණා. දැන් අපි මේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නවදිල්ලි ගිහිල්ලා මෝඩි අගමැතිතුමා හම්බුලා කියනවා 13 ක්‍රියාත්මක කරනවා දෙමළ ජනතාව සාධන. දෙමළ ජනතාවගේ දුක දකුණේ කියන්න ඉඩ දෙන්නේ නැත්තම්. මොකද අපි විතරයි මේ දෙමළ ජනතාවගේ දුක දකුණේ කියන්න ඉදිරිපත් වුණ එකම සංවිධානය. උතුරු දකුණ සහෝදරත්වය එක්සත් සමාජවාදී පක්ෂේ. දැන් මේකට ඉඩ නොදී එයා මොනවද උතුරේ කියලා දිව දෙකේ කතාද? මෝඩි සනසන්නද? දෙමළ ජනතාව රවටන්නද? දැන් අදහවස තියෙනවා සර්වපාක්ෂිකමට. මොකද්ද මේ? මේකත් තවත් රැවටිල්ලක්නේ. ව්‍යවස්ථා සංශෝධනයක් නම් පක්ෂ නායකත්වයට කතා කරන්න ඕනේ පාර්ලිමේන්තුවට. මේක ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි. ව්‍යවස්ථාවෙන් සම්මත කළා තියෙන 13 බලය ජනාධිපතියක පැහැන් පාරෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද්ද මේ වටරවුන් යන්නේ? මොකද්ද මේ මැරිගෝරවුන් ගෙනියන්නේ මේගොල්ලොම? මේක පට්ටපල් රැවටීමක් කරන්නේ. ඒ විතරක් නෙමෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාසිකට සැරයක් සුමානික සැරයක් එයාගේ ගේ ගිනි තියපු කියන කතාව. මේ කොළඹ නගරෙන් භාගයකට වඩා ගෙවල් කඩසාපු ගිනිබත් කරපු මහා විනාශයක් ගැන අපි කියන්නේ. එයාගේ එකගේ ගිනි තියපු කියන එයාට හරි දුකයි. ඉතින් මේ දෙක කියන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අදහසක් නිදහසක් අවකාශයක් නැත්තම් අපි මේ අදහස අපි මානව හිමිකම් කොමිෂනට අද ඉදිරිපත් කරා. අපි FR නඩුවක් දානවා ලබන සුමාන වෙනකොට. අපි මේක ජාත්‍යන්තරයට ගේනවා. අපි ලෝක ප්‍රජාව කම්කරු පන්තියේ ජනතාව දැනුවත් කරලා මේ ආණ්ඩුවේ මේ කරන දිව දෙකේ පට්ටපල් බොරු දේශපාලනය මේ එකක් ජාත්‍යන්තර එකක් කරන රැවටිලි කාර දේශපාලනය එළිදරව් කළා. අපිට වෙච්ච අසාධාරණයට සාධාරණ දිෂ්ඨ කරන කියන කාරණේ. මොකද IGP දැනුමක් නැතුව දේශබන්ධුගේ දැනුමක් නැතුව ඔය කට්ටියට මෙතට එන්න බෑ. කවුද? අජන්ත රොඩ්රිගු ඇතුළු කණ්ඩායමක් තමයි පොලිසිය SP කෙනෙක්ද SP කෙනෙක්ද අපිට පහර දුන්නේ. ඒගොල්ලන්ට ඉහලින් ලැබෙන නියෝගේ. ඒ නිසා අපි කියනවා IGP තෙන්නකෝන් මේ ඔක්කොම මේකට වක් කියන ඕන කාරණේ. අද අපි මානව හිමිකම් කොමිසමට පැමිණිලක් ඉදිරිපත් කිරීමෙන් අපි ඉදිරිපත් කරා ඒගොල්ලෝ අපිට එකගුණා මේගොල්ලෝ කඳවල පරීක්ෂණයක් කරන්න ඉතා ඉක්මනින් අපිට සාධාරණ ඉෂ්ට කරනවා කියලා කිව්වා. අපි මෙතෙන් අතර වෙන්නේ නැතුව අපි අධිකරණයටත් යනවා කියමින් මගේ වචන සොපය අවසන් කරනවා. ඉන්නේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ. අද මම මානව හිමිකම් කොමිසමට ආවේ 2023 ජූලි 23 වෙනි දින බොරැල්ල කනත්ත ඉදිරිපිට 40 අවුරුද්දක කළු ජූලිය සැමරීමේ ඒ අය ස්මරණය කළා පහනක් පත්තු කිරීමට ගිය මොහොතේ ශ්‍රී ලංකා පොලිසිය විසින් අපිට කරපු හිංසාව සම්බන්ධව පැමිණිලි කරන්න. ඒ හිංසාවට ගොදුරු වෙච්ච එක් පුද්ගලයෙක් මම. මොකද පොලිසියේ අය
එක පළවෙනි වතාවේ හිටගෙන හිටි මා තල්ලු කිරීම හේතුවෙන් අත අනතුරට ලක් වුණා. සේම අතේ තියෙන දැල්වෙමින් තිබුණු පහනට පහර දීම හේතුවෙන් මගේ ඇහැ අනතුරට භාජනය වුණා. අද මම මානව හිමිකම් කොමිසමට ආවේ අනෙක් අය සමග, එතන හිටපු සිරිතුංග ජයසූරිය සහෝදරයා සහ අනිත් අය සමග මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරන්න. මේ රටේ ව්‍යවස්ථාවෙන් තියෙන අයිතිය ඇයි අපෙන් උදුරා ගන්නේ මේ පොලිසිය සහ මේ රාජ්‍ය කියන පැමිණිල්ල කිරීමටයි. මොකද ව්‍යවස්ථාවෙන් අපිට දීලා තියෙන අයිතියක් සාමකාමීව අරගල කිරීමේ අයිතිය සහ භාෂණයේ නිදහස. ඒත් මා නොවන අනෙකා වෙනුවෙන් පහනක් දල්වා ඒ අය සැමරීමටවත්, මේ රටේ යුක්තිය අහිමි පුද්ගලයින් සැමරීමටවත් අපට මේ පොළවේ අයිතියක් නැද්ද? ඒක තමා මම මානව හිමිකම් කොමිසමෙන් අද අහන්න තියෙන්නේ. සා ඒ වෙනුවෙන් පැමිණිලි කරන්න තියෙන්නේ මේ රටේ පුරවැසියන්ට ඒ අයිතිය ලබා දෙන්න කියන එකයි. මම දන්නේ මේ රටේ ආරක්ෂාවට සම්බන්ධ ඇත්තෝ මං හිතන්නේ 500කට වැඩි ප්‍රමාණයක්, 514 ප්‍රමාණයක් අර බොරැල්ල කනත් ඉස්සරහ තියෙන ගහ වට කරගෙන හිටියා. අපි සාමකාමීව ආයිනෙන් තිබිච්ච පොඩි ඉඩක පොඩි පිරිසක් විසින් බැනර එකක් අල්ලගෙන නිහඬව හිටගෙන හිටියා. ඒ හිටගෙන හිටපු වෙලාවේ තමා මේ කවුදෝ මිනිස්සෙක් ඇවිල්ලා ඒ අය මේ අපිට බැන වැදිමින්, එතන අපිට කරන්න අයිතියක් නැහැ කියමින් එතන කරපු මේ විනාශය අපිව වළක්වන්න උත්සාහ කරපු ඒ තක්කඩියාව මෙල්ල කරන වෙනුවට පොලිසිය අපිව තල්ලු කරලා එතන බිම වැට්ටුවා. හිටගෙන ඉන්න අපිව පිටිපසට බිම වැට්ටුවා. සමහර වෙලාවට එතන ගලක් එම තිබ්බනම් මීට වඩා ලොකු අනතුරක් සිද්ධ වෙන්න ඉඩ තිබුණා. නමුත් මොකද්දෝ වාසනාවට අපිට එහෙම එච්චර ලොකු අනතුරක් සිද්ධ වුණේ. ඒක දෙවනි වතාවේ අර ජයරත්න මල්ශාරාව ඉස්සරහා පොඩි ඉඩක තමයි අපි පහන දැල්ලුවේ. ඒගොල්ලන් කරන්නේ නැද්ද අපිට පහන දැල්ලන්න ඉඩ දුන්නේ? මම දන්නේ මේ රටේ ජනාධිපතිගෙන් අහන්නවා කවුරු හරි මිනිස්සෙක් සීපත් කළා පහන් පත්තු කිරීම අපරාධමය වරදක්ද කියන එක. ඒ පහන පත්තු කරන් දුන්නේ මේක පොලිසියයි, පොලිසියට සම්බන්ධ මිලිටරි, තව මේ විවිධ සිංහල රාවය කියන ජාතිවාදී සංවිධාන, මේ අය සියලුම දෙනා එක තමයි මේ මේක නවත්තන්න අහන්නේ. මොකද මීට ඉස්සෙල්ලත් එතන පහන් පත්තු කරනකොට මේ කනස්සක් ඉස්සරහා පහන් පත්තු කරන්නත් බැරිද අපිට? ඒ කනස්සක් ඉස්සරහා පහන් පත්තු කිරීමත් මහ ලොකු අපරාධයක්ද? මාර එකක් තමයි මේ ලංකාවේ වෙලා තියෙන්නේ. මන් දන්නේ මේක තමයි මට මේ ආණ්ඩුවෙන් අහන්න තියෙන්නේ, කොහොමද පහන් පත්තු කිරීම වරදක් වෙන්නේ කියලා. කිසිම උද්ඝෝෂණයක් නැහැ. මොකද උද්ඝෝෂණයක් කරන්න තරම් කෑ ගන්න තරම් එතන පිරිසක් හිටියේ නැහැ. පොඩි පිරිසක් හිටියේ. සර් නිහඬව හිටගෙන තිය. අනිත් එක ඒක මතක සැමරුමක්. ඒකකට පහන් පත්තු කිරීම සහ නිහඬව ඉන්නව එක තමයි කරන්නේ. ඉතින් ඒක තමයි කරේ. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.